අයුබෝන් කෙල පිළිගන්නවා හරිමගවිතින් ගැෙන අලුත්ම වීඩියෝ එකකට ඉතින් අපි අද කතාර බලාපොරොත්තුවෙන්නේ ගොඩක් දිනෙක්ට ගටලුවක් වෙලා තියෙන පිනස්රෝගය සම්බන්ධව. විශේෂයෙන්ම රැකයා කරන අයට පාසල් ලමයින්ට වැඩිහිටියයට ගොඩක් වෙලාට මේ පීනස්රෝගය තියෙනවා. මූලිකවම උදේ නැගිටපු ගමන් වගේම සවස්කාලයටත් කිවිහූමියෑම වැඩිවෙන එක මේ පීනස්රෝගයේ මූලිකම ලක්ෂණයක්. ම මදඔයාලත් එක් මේ පීනස් රෝගය නිට්ටාවටම සුවකරගන්න පුළුවන් ක්‍රමයක් තමයි කතා කරන්න යන්නේ. ඔයාට ඇත්තටම මේ පීන ස්රෝගය නිට්ටාවටම සුවකරගන්න වශචනම් වීඩියෝකි කරනම් බලන්න. යි් ීඩෝකට යන්න කලින් ඔයා තාමත් අපේ චැනල්ල එක සබස්ක්‍රයි් කලනත්නං චැනල්ල එක සබස්කරයිබ කරන්න විඩියෝ එක ටිවා කෙ තනවනන් යි කරන්න කමන් කරන්න ශා කරන්නත් අමත කරන්න එවාා. හරිහෙනං අපි බලමු මේ පීන ස්රෝගය නිට්ටාවටම සුවකරන්න පුළුවන් ක්‍රමය මකක්ද කියලා. යාලා දන්නව නේද ගොටුහොල කියන්නේ අපේ රටේ තියෙන ඉතාමත් ගුණදායක දේශය පැලෑටියක් කියලා. ඉතින් මේ ගොටු කොල කියන්නේ පීනස්රෝගයට ඉතාමත් ගුණදායක පැළෑටිය. ගොටුකොල කීකිරරිදිය කතුරුමුරුන්ග කොල එක සමාන ප්‍රමාණයකට අරගෙන කොටා එහහි යුෂපත බැගින් ගෙන එයට රතුළූුණු යුෂපත තුනක් දමා එයට පොල්කිරිපත හතරක් ද තලතෙල් පතක්ද දමා මදගින්නේ ලිපේතියලා සිින්ඳගන්න අවශ්‍යයි. ඒට වැඩිය ගින්දර නොදා මද පවනේ හිමින් සීරුවේ සිදගන්න. පීනස්රෝගෙන් පෙලෙන අය දවසට දෙවරක් තෙල් බින්දු කීපයක් හිසට දමන්න. ඒ වගේම මේ තෙල් හිසට දාලා විනාඩි දෙකතුනක් හිස හොඳින් පිරිමදින්නත් අවශ්‍යයි. තින් වෙන මේ ක්‍රමය හර හා ඔයාලගේ මේ පීන ස්රෝගය වල් නිට්ටාටම සුවකරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මතකතිහාගන්න ඔයා මේ තෙල් භාවිතා කරද්දි වෙනදට වඩා පරිසම් වෙන අවශ්‍යයි. පරිස්සම් වෙනෝ කෙරම අදහස් කරන්නේ. දේ හසට ඕන්වොඩ පිනිි බන්න ියට යන්න එක ඒවාගේම හවසට නානයක මෙන මේවාගේ දේවල් මේ කාලය තුළ ඔයනො කළ යුතුයි ඔල්ට සාමාන්‍යෙන් මෙන්න මේ කියපු ක්‍රතිකාර ක්‍රමය හර හා මාසයක් වගේ අනකොට ප්‍රතිඵල ලබාගන්න හැකියාවක් තියෙනවා. හරි අපි දැම්බලමු මේ පිනස සඳහා අපිට ගෙදරදිම හදාගන්න පුළුවන් කසායක් ගැනත්. කසායකව්වම මේ ඒ තරම් ලොක්වරගන්න එපා අපිට අපේ ගෙදරවට පිටාවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් හසුවවෙම හදාගන්න පුළුවන් කසායක් ගැන තමයි කියල දෙන්නේ යන්නේ. මේකට අපිට අවශ්‍ය වෙනවා අරලු තිප්පිලි වට්ටක්කමුල් රසකින්ද වියලි ඉංගුරු වියලි මිදිකාලන් දෙක බැගින් වතුරපත අටක් ගෙන පත්තට සිඳගන්න අවශ්‍යයි. දැන් මේක පත බාගේ බැගින් උදේ සවසපානය කරන්න. මේකට ඔයාල්ට කැමැතිවිදියට සීනි මී පැන එකතු කරගන්න පුළුවන්. ට මතකතියාගන්න මේ බෙහෙත් කරද්දි හවසට නානයක ශීත කල පැණිබීම බොන එක ශීත කල ආහාර ගැනීම නොකළ යුතු දෙයක් ඒවාගේම වම්බටු බන්ඩක්කවගේ එලවලු ආහාරයට ගන්නව නම් ඉතාමත් අඩුවෙන් දවල් ආහාරයට පමණක් ගන්න හරි මමදන් නොයාල්ට කියලා දෙන්නේ යන්නේ මේ පතක් කියන්නේ මොකක්ද කියලා. පතක් කියලා අදහස් කරන්නේ මිලිලීට දෙසිය හතලිියකටයි. අපි සාමාන්‍යෙන් තේබොන්න ගන්න පිරිසිකෝපය එකක මිලිලීට දෙසිය හතළියක්ක් තියෙනව කියලා සඳහන් වෙනවා. ඉතින් මේ පත අට එකට සිඳින්න කියන්නේ පිරිසිකෝප් අටක ප්‍රමාණයක් එක් පිරිසිකෝපයක ප්‍රමාණයකට සින්දවීමයි. ඉතින් මම හිතනවා ඔයාල්ට පැහැදිලිවෙන්න නැති කියලා. රෝහට යන තෙල්ටික නැතිව ෝහල්ලුවෝල අවක්ෂධ නැතිව ඉන්න ඔයාලට මම හිතනවා මේ දිනවල මේ වීඩියෝ එක වැදගත්වේ කියලා. දස්ල කරනේ මුදල් විය දම් නොර අපේ ෙදර වටවිටායම හොයාගන්න පුළුවන්දේවල් වලින් ආල්ඩ මේ රෝගය නිට්ටාටන් සුවකරගැනීම හැකියාවක් තියෙනවා. ඔන්නඉතින් වාල්ට ීඩියක වැදගත්තුනා කෙ හිතෙනවනම් ඔලගේ යාලුවන්ටක් බලන්න මේ වීඩක ශයා කරන්න විඩහට ලයික් කරන්න කමන් කරන්න ජනල්ලෙ සස්ක්‍රයිබ් කරන්නත් අමත කරන්නපා. ඉතින් ඔල්ට ආයිත් මේ වගේම වැදගත් වීඩුවයක් අරගෙන එනතුරු මම සමුගන්නවා ඔල්ඩ සුබ දවසක් පේවා.